බොහෝ දිනේ ආගමික වැඩසටහන් රැසක් ගෑස් ගොඩබෑම ඇරඹෙයි බෙදා හැරීමටත් සූදානම් ජනපති මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන්න කියා නැහැ නඩු 15ක් ඇති වරින්තුකරුවෙකු වාගමති අත්අඩංගුවට යුක්රේනය ගැන සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යළි රැස්වේ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදයි දිවයින පුරා විහෙර විහාරස්ථානවල ඒවෙන්වෙන් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා संसार बैंधीमें तम जातीन बुदाकेनी में उतुम अरमुन पेरदरी करकानी में बुदुराचरण वहां से पालमुवरत रज्य कहानुवर सिट किमुल्वात्नुवरत वैटमकले अदवेनी मैदिंपुर पसलुस्वक पहोधिन काई इम गमनट रहतन वहां से विसिदह सक्सा भागी भुपाव शासन इतिहासे संदहान बुदुन वहां से किमुल्वात्नुवरत वैटमकर वागेनी में शुद्धुतनु रजतुमा दहस मैगिन पिरिस नव वतावाक बुदुन हमुवट यभुवातर इम सीलुतना दहम अवबोधे लबा ससुनट अतुलत वुना අවසන් වරට යෙවු කාලුදායි ඇමතිවරයා ඇතුළු දහසක පිරිස දෙපැවිදි වී ශුද්ධෝදන රජුගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ කිඹුල්වත් නුවර ගමන සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ ශාක්‍යයන්ගේ මානීය පිදීමට බුදුරජාණන් වහන්සේ මිහිදී යමාමහ පෙළහැර පෑ බවද සඳහන් බුදුන් වහන්සේ දේශනා කළ විසන්තර ජාතකයේ ශ්‍රවණය කළ ශාක්‍ය වංශිකයින් ධර්ම අවබෝධය ලබාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා සත්හැවිරිදි රාහුල කුමරු පැවිදි කරවීම සහ මහා ප්‍රජාපති ගෝතමී සෝවන් ඵලයට පත්වීමද අදවැනි මැදින් පුර පොහෝ දිනේ සිදු වූ බව සඳහන් ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙනෙන සවනක්‍රස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ පන්නිපිටිය ශ්‍රී දේවරම් මහා විහාරස්ථානයේ සිටයි පෙරවරුවේ ධර්ම දේශනාව පැවැත්වුවේ දේවරම් මහා විහාරස්ථානයේ නිර්මාතෘ අමරපුර සිරිසුමුණ පාර්ශවයේ මහා නායක ආචාර්ය පූජ්‍ය කොළොණ්ණාවේ සුමංගල ස්වාමින් වහන්සේයි लखंड ग्वानुदुले मूलिकत्वेन सैम पोहोदिनकम गेनिनु लबन शासनालोक वेडसटहनद पवत्वेन्ने पन्निपिटिय श्री देवरम महाविहारस्थानये केंद्र करगेनाय सामनेर भिक्षुन वहन्सेट दहम्पोत कटल पूजा किरीमहा उन वहन्सेगे देमौपियन्ट उपहार दक्वीमद मिहिदी सिदु केरेनवा शासनालोक वेडसटहन मेवन पवत्वेन्ने 114 वन वरटाय अमादम सिसिल वेडसटहनद अरडेगह मंदिरेदी अद पवत्वना धर्मदेशनाव सिदुकले पूज्य अलव्वे अनुपदस्सी स्वामीन वहन्से धर्मदेशनाव श्रवणय किरीमट अग्रमाति महिंद राजपक्ष महता एतुलु पिरिसक सहभागी वुना अमादम सिसिल वेडसटहन मेवर पवत्वुने 221 वरटाय कोलंब वराये नेंगुरम्ला एति गैस नवेन गैस तोग गोडबैम सदा අවශ්‍ය ගෙවීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. මේ අතර අද දිනේදී සිදු කරන විදුලි කප්පාදුව අවම කිරීමට විදුලි බල මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව පැය 3යි විනාඩි 15ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි කප්පාදුව සිදුවන බවයි සඳහන් වන්නේ. තවමත් රට පුරා ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඒවා වසදමා තිබෙන ආකාරයද දැකගත හැකි. කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පෙරවුම් හලේ සේවකීන් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව අතර ඊයේ රාත්‍රියේ ඇති වූ බහින් බසවීමක් දුරදිග යමින් ගුටිපෙට හෝමාරුවක් සිදු වුණා. පෙරවුම් හලේ ඉන්ධන අවසන් බවට නිවේදනය කිරීමත් සමගයි මෙම තත්ත්වය හට ගැනුණේ. තත්ත්වයේ පාලනයට පොලිස් නිලධාරීන්ටද මැදිහත් වීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉදිරි දින 25කට ප්‍රමාණවත් ඉන්ධන ඉදිරි දින 10 දී ලැබීමට නියමිත බව කනජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 140,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 60,000ක් ලැබීමට නියමිතයි. මේ අතර ගෑස් අලවිසැල් අසලද දිගු පෝලිම් දක්නට ලැබෙනවා. කොළඹ වරායේ නැංගුරම් ලායති නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. අද දිනේත් පැය 3යි මිනිත්තු 15ක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඒ අනුව A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 9 සිට සවස 5 දක්වා පැය 2 බැගින් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1යි මිනිත්තු 15 බැගින් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. P සිට W යන කලාපට සඳහා
සවස 3 සිට රාත්‍රී 11 දක්වා පැය දෙක බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. महाबैंकु अधिपति अजित निवाट कब्राल्ट इल्ला अस्वन लेसट जनाधिपत्तुमा किसेत दनुम्दी नतै जनाधिपति माध्यांशय पावसनवा कब्राल महताट इल्ला अस्वन लेसट दनुम्दी अति बव पवसेन अद एकतरा पुवत्पतक पलवु वारताव संपूर्णेन मा सत्य बवै एमांशय पावसन्ने अजित निवाट कब्राल महता केरेहि तबा अति विश्वासय किसेत पलदु नोवी अति अतर तवदुरट अतुरटे आर्थिक अभियोगे जय गैनीम सदहा महाबैंकु अधिपतिवरया कटयुतु करन बवट जनाधिपतितुमाट विश्वासयक अति बवद जनाधिपति माध्यांशय पवसनवा दिवेनिट पैमिनि आईएमएफ दूत पिरिस किसेत श्रीलंकावे निलधारीन संबंधयेन साकाच्छा नोकल बवत महाबैंकु अधिपतिवरयाद एम साकाच्छावट सहभागी वू बवत जनाधिपति माध्यांशय पेन्वा देनवा एमेन्म एम दूत पिरिस साकाच्छा कले रटे मूल्य गटनु पिलिबंद पमनक बव एम माध्यांशय वैडितुरटत पेन्वा देनवा අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තු කරුවෙකු සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය සමත් වුණා. වයස අවුරුදු 42ක් වන ප්‍රධාන සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක් සහ සොරකම් කළ රත්රන් ග්‍රෑම් 34ක් සොයා ගැනුණා. ඔහු මංකොල්ල කෑම් 9කට සම්බන්ධ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුට එරෙහිව මහර ගම්පහ වැලිසර මේගමුව යන අධිකරණවල නඩු 15ක් පමණ විභාග වෙමින් පවතිනවා. මේගමුව සහ වැලිසර අධිකරණ මගින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය කියා සිටිනවා. ඔහු සතුව තිබී අත්අඩංගුවටගත් ජීව අත්බෝම්බය විදේශ රටක නිෂ්පාදනය කළ එකක් බවයි තහවුරු කර ගැනුණේ. තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී මව සමග එකතු වී රත්රන්මාල මංකොල කෑම යෙදෙන සැකරුවන් දෙදෙනෙක් එවැගේම එම මාල අලෙවි කිරීම සඳහා සම්බන්ධ වන තවත් සැකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. රත්රන්මාල මංකොල කෑම සඳහා භාවිත කරන ලැබූ යතුරු පැදියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. කම්කරු දෙපාර්තමේන්තුවේ නව පැමිණිලි කළමනාකරණ පද්ධතිය ආරම්භ කිරීම අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිවිනේ ඕනෑම ස්ථානයක සිට තම පැමිණිල්ල මෙම පද්ධතියට යොමු කිරීමේ පහසුකම් හිමිවනවා. කම්කරු ජනතාවකගේ අයිතීන් ආරක්ෂා කරමින් මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය කම්කරු කාර්යාල වෙත පැමිණිලි බහර දීම හා වෙනත් අදාළ ස්ථාන වෙත ඒවා යොමු කිරීම පැමිණිලි බහර දීමේදී මීට පෙර පැවති ක්‍රමවේදයයි. ඊට වැඩි කාලයක් ගත වීම මෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක වීමට කල් ගත වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් නව පද්ධතිය ආරම්භ කර තිබෙනවා. බොහෝ කාලයක් ගත වුණා කම්කරුවන්ට සමන්ට අයිති ඒ අයිතිවාසිකම් රැකගෙන ඔවුන්ට ලැබිය යුතු දේ ලබා ගන්නට. එතකොට ඉන් ඉදිරියට මේ පැමිණිල්ල මත සිදුවෙන වැඩ කටයුතු වල ප්‍රගතිය මේ අයට දැනගන්නට පුළුවන් විදිහට තමයි මේ පද්ධතිය සකස් කරලා තියෙන්නේ. මේයින් මම හිතනවා විශාල වාසියක් වැඩ කරන ජනතාවට ලැබෙනවා. දුර බැහැර ඉඳන් කාර්යාලවලට එන්නේ නැතුව කාර්යාලවල ඇවිල්ලා රස්තියාදු වෙන්නේ නැතුව තරව්කාරයින්ටත් අහු වෙන්නේ නැතුව කෙලින්ම තමන්ගේ පැමිණිල්ල නොපමාව ඉදිරිපත් කිරීමේ අවස්ථාව අපි මේ තුලින් ලබලා දීලා තියෙනවා. කාබනික පොහොර නිෂ්පාදකීන් දිරිගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. යටතේ පුළුන්නරු දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකෙන් වෙත යන්ත්‍රෝපකරණ ලබා දීම රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහගේ අධීක්ෂණයෙන් සිදු කෙරුණා. කාබනික පොහොර සැකසීමේ යන්ත්‍ර 20ක් හා නිෂ්පාදිත කාබනික පොහොර හැලීම සඳහා යන්ත්‍ර 20ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 120ක්. මෙම යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය සිදු කළ යුතු අතර අධීක්ෂණය හා පසු විපරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අපවත් වී වදාළ කඩුවෙල කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කදුබොඩ අමරඥාන ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද සිදු කරනවා. කඩුවෙල කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ සහ ගොතටුව ඥාන විමලාරාමයේ යන උභය විහාරාධිපති ලෙස කටයුතු කළ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කදුබොඩ අමරඥාන ස්වාමින් වහන්සේ අපවත් වන විට 102 වන වියේ පසු වුණා. විශිෂ්ට ධර්මදේශකයන්න් වහන්සේ නමක ලෙස ප්‍රදේශයේ ජාතික ආගමික ශාසනික කටයුතු වලදී උන්වහන්සේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළා. ඉංග්‍රීසි දහම් අධ්‍යාපනය ඇති වැදගත්කම සලකා ප්‍රදේශයට ප්‍රථම ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල ආරම්භ කළේද උන්වහන්සේගේ උපදෙස් අනුවයි. කොතලාවල සංකපිටි විහාරස්ථානයේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ ආදාහන කටයුතු අද පස්වරු තුනට කොතලාවල මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් කෙටි සටහනෙන්. සුරාඩෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
විවිධ පාඨමාලා හැදෑරූ 352 කට උපාධි ප්‍රදානය කෙරුණා. මෙම උපාධි දහරින්ට ලොව ඕනෑම රටක රැකියා සඳහා යා හැකි බව එම විශ්වවිද්‍යාලයේ සභාපති රජක බුද්ධික මෙහිදී පැවසුවා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වායි. වසවිසින් තොර එළවලු ජනතාවට ලබා දීමේ අරමුණින් අලවි මධ්‍යස්ථානයක් පොල්ගහවෙල දේවි වෘත කෙරුණා. ඒ වයඹ පළාත් ආණ්ඩුකාර අඩ්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගුඩගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයයි මේ සඳහා මූලික වුණේ. ප්‍රදේශීය ගොවීන් කාබනික වගාවලින් ලැබෙන අස්වැන්න මෙහිදී අලවි කෙරෙනවා. ලේදන් දීමේ කඳවුරක් හෝමාගම මධ්‍ය මහාවිද්‍යාලීය රංගශාලාවේදී පැවැත්වුණා. එම විශ්වවිද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයයි ඒ සංවිධානය කර තිබුණි. ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් රංජිත් සමරවික්‍රමගේ වර්ෂපූර්ණ අනුස්මරණයට සමගාමීවයි එය පැවැත්වුණේ. මෙම ලේදන් දීමේ කඳවුරට ලේදන් දීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. දැන් ක්‍රීඩාපුවත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ සහ ශාන්ත බෙනඩික් වාර්ෂික ක්‍රිකට් තරගය 126 වන වරටත් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කොළඹ වෙස්ලි විද්‍යාලයේදී පැවැත්වුණා. මේ මාස 25 සහ 26 වන දිනවලයි මෙම තරගය පැවැත්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පති වරුන් කියා සිටියේ මෙවර තරගය පැවැත්වෙන්නේ වෙස්ලි විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී බවයි. අප්‍රේල් 2 වෙනිදා සාරා ක්‍රීඩාංගණයේදී එක් දින තරගය පැවැත්වීමට සැලසුම් යොදා තිබෙනවා. පාසල් දෙකින්ම සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් ඇඳවීමටයි විදුහල්පති වරුන් තීරණය කර තිබෙන්නේ. වෙස්ලි විද්‍යාලයේ සාහිල් ඩයස්ගේ නායකත්වයෙන්ුත් ශාන්ත බෙනඩික් විද්‍යාලයේ පසන් සුහස්ගේ නායකත්වයෙන්ුත් තරඟ පැදීමට නියමිතයි. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. ඔබට සුබ දවසක්.